මම ප්‍රීමියර් එකේ T20 වල වන් ඩේස් වල හොඳට පන්දු යවුවා කඩලු දවා ගත්තා ගිය A-team තරගාවලියේ බංගලාදේශ තරගාවලියේ වැඩිම කඩලු දවා ගත්තා මට ඒ නිසා මේක හොඳ අවස්ථාවක් විදිහට හම්බුණා කියලා මම හිතනවා ඇත්තටම මට ගොඩක් සපෝට් එක දුන්න හැම පුහුණු කරුවෙක්ම හැම උපදෙසක්ම මට ලබා දුන්නා ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් මට හොඳ සහයෝගයක් හම්බ වුණා ඒ කියන්නේ මගේ උපරිම සහයෝගය කණ්ඩායම වෙනුවෙන් දීලා මට හොඳ පන්දුයවන්නෙක් විදියට මගේ දස්කම් පෙන්නලා ඉදිරියට යන්න තමයි එකම බලාපොරොත්තු. හොඳ යෝන් කණ්ඩායමක් ලැබිලා තියෙනවා. ඉතින් ගොඩාක් යෝන් ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් හොඳට සෙල්ලම් කරලා තියෙනවා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල. ඉතින් ලැබිලා තියෙන කණ්ඩායම් අපි බලන්න පුළුවන් තරම් හොඳට කොහොමද මැච් සෙල්ලම් කරන්නේ, ඒ වගේම කොහොමද මැච් දිනන්නේ, ඒ වගේම ටූර්නමන්ට් එකක් දිනන්නේ. ඉතින් ඒ වගේ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් කණ්ඩායමක් ඉදිරියට අපි බලන්න කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඇත්තම ගොඩක් සතුටුයි. මේ උපනායකත්වය කියන්නේ ඉතින් කුසල්ල කැප්ටන් කරන්න ඉතින් මට එක ලැබිච්ච එක ගොඩක් සතුටුනවා. ඉතින් මොකද මම කුසල්ලත් එක්ක කලින් ටූර්නමන්ට් එකක් ගහලා තිබ්බා කැන්ඩි ටීමත් එක්ක. කුසල්ල හොඳ නායකයෙක්. එයාගේ යටතේ මට උපනායකත්වය ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. මම ගොඩක් ප්‍රැක්ටිස් කරා. ඒකේ මගේ ෆිට්නස්, මගේ ජිම් ටික, බැටින් හැම දෙයක්ම මම මගේ අඩුපාඩුම හදාගන්න ගොඩක් මහන්සි වුණා. මම හිතන මට හොඳ බ්‍රේක් එකක් හම්බුනේ. මට මාස 3-4 බ්‍රේක් එකක් හම්බුණා. එනේ මම ටෙස්ට් වලින් ඩ්‍රොප් වෙලා ඊට පස්සේ මගේ ඉන්ජරියක් ආවා. ඉතින් ඒකෙන් මට 1 day වලට ආයෙ එන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.